කම්පියුටර් එක ෆෝන් එක ලැප්ටොප් එක ඔන් කරලා පස්සේ වැඩ කරන්න කොහමද ඔන් කරපු ගමන් මොකද්ද වෙන්නේ කියලා තමයි අද මම කියලා දෙන්නන්නේ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පල්ලා දෙන අතුපාඩ subscribe button එක click කරලා channel එකට join වෙන්න. ඉතින් අපි යමු intro එකට ඊට පස්සේ video එකට යමු. ඉතින් මේ වීඩියෝ එක බලන්න ඔයා මේක ගැන දන්නේ නැති හින්දා හරි මේක ගැන වට උණක් තින කෙනෙක් මේක ගැන හොයන්න ඕන කියලා දෙයක් හිතුන හින්දා තමයි ඔයා මේ වීඩියෝ එක බලන්නේ. ඉතින් මුලින්ම කියන්න තියෙන දේ තමයි මේ වීඩියෝ එකේ තියෙන ඔක්කොම මම කියලා දෙන්නේ ඔයාට මේ සම්බන්ධයෙන්. කියන්නේ උඩින් තමා ටච් කරන්නේ මේක සම්බන්ධයෙන්. ඉතින් ඉස්සෙල්ලාම වෙන්නේ අපි දැන් කම්පියුටර් එක ගත්තොත් උදාහරණයකට කම්පියුටර් එකේ තියෙන බටන් එක ඉබුවට පස්සේ ඒකේ වෙන්නේ කම්පියුටර් එකට අපි පවර් එක දීලා තියෙන එතකොට. එතකොට ඒක ඇතුලේ ස්ටෑන්ඩ් බයි තමයි තියෙන්නේ. කියන්නේ බටන් එක ඔන් කරපු ගමන් පටස් ගාලා තප්පර පහක් ඇතුළත ඔක්කොම වෙනවා. ඉතින් තප්පර පහ 10 ඇතුළත වෙන ටික තමයි දැන් මම කියන්නම්. අපි මේ බටන් එක ඔබපු ගමන් මේක යනවා අපේ BIOS එකට. BIOS එකට ගිහිල්ලා මේකේ BIOS එකෙන් ඔක්කොම රීඩ් කරනවා. ඇතුලේ තියෙන ඉන්පුට්ස් අවුට්පුට්ස් මේකට ප්ලග් කරලා තියෙනවා. දේවල් ඔක්කොම හොයලා එරේ එකක් තිබ්බොත් එතනින් එහාට වැඩ කරන්නේ නැහැ. කියන්නේ එක්කෝ ඔගොල්ලෝ මද බෝඩ් එක අලුත් ගන්නම් මගේ දැන් පෙන්වනවා මේකේ එරේ එකක් ආවොත් මොකක් හරි RAM එකද VG කාඩ් එකද වැඩ කරන්නේ නැති කියලා ඒ වගේ එකක් පෙන්වනවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. එතනින් එහාට වැඩ කරනවා. ඊට පස්සේ ඇතුලේ තියෙන ඉන්පුට් අවුට්පුට් ඔක්කොම වැඩ කරලා ඊට පස්සේ CMOS එකෙන් විශේෂයෙන්ම CMOS එකේ තියෙන අපිට වෙලාව අපි සේව් කරලා තියෙන දේවල් ඔක්කොම සේව් වෙලා තින්නේ CMOS එකේ. ඔගොල්ලෝ CMOS බැටරිය කියලා කියන්නේ ඒ CMOS එකට දාලා තියෙන බැටරිය. කියන්නේ කම්පියුටර් එක ඔෆ් කරලා තියෙද්දි හරි කරන්ට් එක ගිය වෙලාවක හරි අන්ප්ලග් කරලා තියෙද්දි හරි මදර්බෝඩ් එකට පවර් එක දෙන්නේ බැටරිය හරහා තමයි. කියන්නේ වෙලාව යන ඒවා අපි ওই BIOS වල සේව් කරලා තියෙන සෙටින්ස් ඔක්කොම සේව් වෙලා තින්නේ බැටරිය නිසා. ඒ බැටරිය බැරි වෙලාවකට ගැලෙව්වොත් අපිට BIOS ගලෝලා පවර් එකක් නැති කරොත් BIOS ඔක්කොම රීසෙට් වෙනවා. ඒක තමයි මේ බැටරියෙන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලොන්ට කම්පියුටර් එකේ මොකක් හරි error එකක් ආපු වෙලාවට ඔය වැඩේ කරන්න පුළුවන්. CMOS බැටරිය ගලෝලා ඔයගොල්ලෝ සමහර කට්ටිය දන්නවා ඇති. CMOS බැටරිය ගලෝලා පවර් එකත් අයින් කර පස්සේ කියන්නේ කම්පියුටර් එක ඔෆ් කරලා ප්ලග් ඔක්කොම ගලවලා CMOS බැටරියත් අයින් කරලා අයින් කරාට පස්සේ BIOS රීසෙට් වෙලා තියෙන්නේ. ඉතින් BIOS වලට ආවට පස්සේ BIOS කියන්නේ බේසික් ඉන්පුට් අවුට්පුට් සිස්ටම්. ඉතින් එතනදී ඉන්පුට් අවුට්පුට් දේවල් ටික බලලා කෙලින්ම ලෝඩ් කරනවා අපේ SSD එකේ හරි hard disk එකේ හරි තියෙන Windows operating system එක යා බලන operating system එකක් තියෙනවද කියලා. ඔපරේටින් සිස්ටම් එක නැතිවුණොත් එයා පෙන්වනවා බූට් කරන්න ඩ්‍රයිව් එකක් නැහැ කියලා. ඊට පස්සේ බූට් කරන්න ඩ්‍රයිව් එකක් තිබ්බොත් අපේ Windows RAM එකට ලෝඩ් කරගන්නවා. RAM එකයි ප්‍රොසෙසරේ සහ VG output එක ආවෙ නැත්තම් මේ මොකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒවා ටික හරියට ඔක්කොම තිබ්බොත් ස්ටේබල් විදිහට වැඩ කරොත් ඒ ටික ගානට RAM එකට ෆයිල් ටික ලෝඩ් වෙලා RAM එකෙන් ප්‍රොසෙසරේ හරහා අපිට VG output එකෙන් අපිට ඉස්සෙල්ලාම ලෝඩ් ස්ක්‍රීන් එක පෙන්නලා ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි දැන් ඔයගොල්ලෝ Windows 10 තියෙනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් password එකක් දාලා තියෙන්නේ අනිවාර්යෙන්ම. ඉතින් අපි enter එකුව කියලා හිතමුකෝ. enter හරි මොකක් හරි mouse එකවත් හොල්ලන්න නැතුව අපි enter එකුව මම උදාහරණයකට ගන්න enter button එක. enter button එක එබුවට පස්සේ අපේ මෙතනින් keyboard එකෙන් යනවා දැන් machine language කියලා ඔයගොල්ලෝ අහලා ඇති එක සහ බිංදුව. මේ machine එක ඇතුලේ ඔක්කොම run වෙන්නේ වැඩ කරන්නේ data store වෙන්නේ හැම දෙයක්ම වෙන්නේ එක signal එකක් කින්. ඒ කියන්නේ කරන්ට් එකක් විදුලියක් ගමන් කිරීම හෝ ගමන් නොකිරීම. ඒක තමයි මැෂින් ලැන්ග්වේජ් කියන්නේ. ඒක හරහා තමයි ඇතුලේ තියෙන ඔක්කොම ප්‍රෝග්‍රෑම් ලියවිලා තියෙන්නේ. කියන්නේ එක කියන්නේ ඔන්, බිංදුව කියන්නේ ඔෆ්. එක කියන්නේ විදුලිය ගමන් කිරීම, බිංදුව කියන්නේ විදුලිය ගමන් නොකිරීම. එක කියන්නේ කරන්ට් එකක් යනවා, බිංදුව කියන්නේ කරන්ට් එකක් යන්නේ නැහැ. මේක අනුව තමයි ඇතුලේ තියෙන සියලුම දේවල් ක්‍රියාත්මක වෙන්නේ අපේ ෆෝන් එකේ ලැප්ටොප් එකේ හැම දෙයකම. ඉතින් මේක හර්ට්ස් ගානක් එහෙම එක වෙලා ඒ කැල්කියුලේෂන් ඇතුලින් වෙලා තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට ඒ තමයි අන්තේ. ඒ කියන්නේ ඇතුලේ මූලික සිද්ධාන්තේ මේක ඇතුලේ සිද්ධ වෙන දේවල් ගැන
ඉතින් ඊට පස්සේ දැන් එන්ට එබුවට පස්සේ අපි මෙතනින් එන්ට එකට අදාළ 1 සහ 0 කියන ඒ කෝඩ් ටික යනවා මැෂින් එකට ශනිකව යනවා මේ තප්පර ගණක ඇතුළත වෙන දේවල් ටික නේ මං කිව්වේ එතනින් ගිහිල්ලා මේකේ සිස්ටම් එකට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන එන්ට එබුවාම මේකේ ලොක් ස්ක්‍රීන් එක ඕපන් වෙලා ලොක් එක පාස්වර්ඩ් එක ගන්න එක එන එක ඉතින් ඒක තමයි මෙතනින් 1 සහ 0 වලින් වෙන්නේ ඊට පස්සේ එතනදී විතරනේ මේ ඔන් වෙලා ඔක්කොම වෙන්නේ 1 සහ 0 වලින් තමයි මේ ප්‍රෝග්‍රෑම් ඔක්කොම ලියලා තින්නේ 1.0යි අන්තිමට ප්‍රෝග්‍රෑම් ඔක්කොම දිගහැරලා අන්තිමට බැලුවොත් අන්තිමටම තියෙන 1 සහ 0 වල කියන බයිනරි කෝඩ්ස් ටිකක් තියෙන්නේ. ඉතින් ඒ ටික අපිට කන්වර්ට් අතේ Python වලින් ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වට පස්සේ මේ Python වැඩ කරන්නේ අපේ මේකේ තියෙනවා ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර්ස් කියලා software වර්ගයක්. ඒවල සිංහලෙන් කියන්නේ භාෂා පරිවර්තක මෘදුකාංග. ඉතින් ඒවෙන් වෙන්නේ මේ අපි ලියන හැම ජාතියකම වගේ ප්‍රෝග්‍රෑම් ක්‍රමලේඛන ඒ කියන්නේ software වල තියෙන අතර මේකේ තියෙන යන කොලේක ලියනාගේ ඒක ටයිප් කරලා ලියලානේ තියෙන්නේ ඒ ටික රන් කන්වර්ට් කරනවා බයිනරි කෝඩ්ස් වලට මෙතනදී එක එක ක්‍රම පාවිච්චි කරනවා ඒ බිට් ගාන වෙනස් වෙන්නේ තේ වනුව ඉතින් ඊට පස්සේ ඒවා තමයි මේ අතුල ඔක්කොම වැඩ කරන්නේ රන් කරන්නේ අපිට සවුන්ඩ් එක හැන්නේ වීඩියෝ පේන්නේ icons පේන්නේ ෆොටෝ බලන්න පුළුවන් හැම දෙයක්ම මේ ලෝකේ තියෙන communication devices phone laptop හැම දෙයක්ම මේ පාවිච්චි කරන හැම දෙයක්ම TV බලුවොත් හැම දෙයක්ම වැඩ කරන්න මේ විදුලිය ගමන් නොකිරීම සබක් ගමන් කිරීම යන දේවල් වලින් ඉතින් ඒක තමයි අද වීඩියෝ එකෙන් මාට කියලා දෙන්න උනේ ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මම RAM එක processor එක ගැන වෙනම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගේන්නම් මොකක්ද ඒක වෙන්නේ කියලා VG card එක ගැන එහෙම ඉතින් hard disk එක ගැන මම වීඩියෝ එකක් කරලා තිනවා කයින්ට කලින් motherboard එක ගැන වීඩියෝ එකක් කරලා තිනවා ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න ඔයගොල්ලන්ට ඕන වීඩියෝ ගැන අනිවාර්යෙන් subscribe කරන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු සුබ දවසක්